රත්තරන් හිසක් තියෙන මාළුවා ඈත අතීතයේ ඊජිප්තුවේ විශාල මාලිගාවක් තිබුණා ඒ මාලිගාවේ රජතුමා අසනීප වෙලා ඇස් නොපෙනී ගියා මේ නිසා හැමෝම දුක් වුණා ගොඩක් දොස්තරවරු උත්සාහ කළත් එය අසාර්ථක වුණා මුළු රාජධානියම ඔහු වෙනුවෙන් යාඥා කළා දින කීපයකට පසු දොස්තර වසිය ආව බෝට්ටුව වරාය නැවැත්තුවා ඔහු සාමාන්‍ය වැසියන්ට කිව්වා මුහුදෙන් එහා තියෙන රටේ රජතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා ඔහු කියලා ඒ වගේම ඔහු ඊජිප්තු රජතුමාගේ සෞඛ්‍ය ගැන හොයා බලන්න ආවි කියලා අසනීප තත්ත්වය නම් නරකයි ඒත් අපි බලාපොරොත්තු නැති කරගන්න ඕන නැහැ ඒක අමාරු වැඩක් ඒත් කරන්න බැරි වැඩක් නෙමෙයි මට ඔහුගේ පෙනීම නැවත ලබා දෙන්න පුළුවන් ඒත් මට අවශ්‍යයි ගොඩක් විශේෂ ආලේපනයක් මම ඔබට ගෙනත් දෙන්නම් ඒ ආලේපනය හදන්න ඕනම දෙයක් හැබැයි ඔයා මගේ තාත්තව බේරගන්න ඕන ඒ ආලේපනයට මට අවශ්‍යයි රත්තරන් හිසත් තියෙන මාළුවෙක්ගේ කඳුළු ඔයාට ඒ මාළුවව හොයන්න පුළුවන් මේ මුහුදේ කොහේ හරි මම මෙහෙ දවස් 100ක් ඉන්නවා ඔයාට පුළුවන් වුණොත් ඒ කාලය තුල මාළුවව අරගෙන එන්න මට පුළුවන් ඔයාගේ තාත්තා වෙනුවෙන් ආලේපනය හදන්න ඒත් ඒ දවස් 100 ඇතුළත ඔයාට මාළුවව හොයාගන්න බැරි වුණොත් මට මෙහෙන් යන්න වෙනවා කුමාරයා එයාගේ මිනිස්සු එක්ක ඉක්මනින්ම පිටත් වුණා මාලිගාවේ ඉඳලා මුහුදට සැතපුම් ගණනාවක් තිබුණා කුමාරයත් ඔහුගේ මිනිසුන් රත්තරන් හිසක් තියෙන මාළුවව හොයන්න ගොඩක් උත්සාහ කළා මාසයක් ගෙවුණා ඒත් කොහෙවත් මාළුවව හොයාගන්න බැරි වුණා සියවිනි දවස උදා වුණා බලන්න තව පැයක් විතරයි තියෙන්නේ අන්තිම දවසත් ඉවර වෙලා යන්න මම මාළුවව හොයාගත්තත් මෙච්චර දුරක් ගෙවාගෙන මාලිගාවට යනකොට වයිස දොස්තර මහත්තයා ගිහින් තියෙයි ඒත් මම නතර වෙන්නේ නැහැ අවසාන වතාවටත් මම ආයේ කිමිදලා බලනවා ඉතින් ඔහු එහෙම කළා දෛවයේ ඔහුට ඒ දේ ලබා දුන්නා ඔහු හොයාගත්ත රත්තරන් හිසක් තියෙන මාළුවව ඔහු මාළුවව උඩට අරගෙන ඇවිත් භාජනයකට දැම්මා එයා එයාගේ මිනිස්සුන්ට බෝට්ටුව අරගෙන යන්න කියනකොට එයා මාළුවා දිහා බැලුවා මාළුවාට හැරෙන්නවත් බැහැ මාළුවා එයා දිහා බලන් හිටියා දුකින් වගේ වයිස දොස්තර මහත්තයා ගිහින් තිබුණත් එයාලා හැමෝම එකතු වෙලා මේ මාළුවාව මරලා එක එක අතදා බැලීමට ගන්න පුළුවන් මට ඒක කරන්න බෑ මට දෙන ඕනම දඬුවමක් මම බාර ගන්නවා ඒත් මම මගේ දෙමෝපියන්ගෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඒ අහිංසකීන්ට හිංසා නොකර ඉන්න ඔහු මාළුවාව නැවත වතුරට දාලා මාලිගයට ගියා ඔහු හොඳින්ම දැනගෙන හිටියා ඔහුගේ ත්‍යාගශීලී බවෙන් ඔහුට හොඳක් නම් වෙන්නේ නැහැ කියලා ඔබ මාළුවාට යන්න දුන්නා කොහොමද එහෙම කළේ වහාම මොහුව ඇඳිරිගෙට දමන්න හැමෝම දැනගෙන හිටියා මේ රාජධානියේ කාව හරි ඇඳිරිගෙට දැම්මොත් ඔහුව කවදාවත් නිදහස් වෙන්නේ නැහැ වගේම ඔහුට කවදාවත් කතා කරන්නෙත් නැහැ කියලා. නමුත් මේ කුමාරයා දඬුවම පිළි අරගෙන නිහඬව එතනින් පිටත් වුණා. එදා රෑ රජින කුමාරයාට සැඟවිලා ඉඳන් කතා කළා. අනේ මගේ පුතේ, ඒ වෙලාවේ තාත්තා ගොඩක් කේන්තියෙන් හිටියේ. එයාගේ කේන්තිය අඩු වුණාම එයා කරපු දේ ගැන පසුතැවේ. දැන් ඔයා මේ රාජධානිය තාල යන්න ඕනි. මං හැමදේම සූදානම් කළා ඔබට යන්න. ඒ වුණාට අම්මේ මං දන්නව රජතුමාගේ අනට අකීකරු වෙනවා කියලා ඒත් ඔයා තමයි රාජධානිය බාර ගන්න ඉන්න කෙනා මං ඔයාව ආරක්ෂා කරන්න ඕනි ගංගට විවෘත වන රහස් මාර්ගයක් හරහා කුමාරයාව අරගෙන ගියා ඔහු වෙනුවෙන් බෝට්ටුවකුත් සූදානම් කරලා තිබුණා ඔහු දුකින් අම්මගෙන් සමු අරගෙන ඔහුගේ ගමන යන්න පිටත් වුණා මුළු රෑම යාත්‍රා කිරීමෙන් පස්සේ ඔහු තොටුපළක නැවතුණා විවේක ගන්න ඔහු පළතුරු ටිකක් ගන්න කඩසාප්පුවකට ඇවිදන් ගියා. එතනදී ඔහුට හම්බ වුණා අරාබි තරුණයෙක්ව. මහත්තයා, ඔබ මෙහෙට අලුත්ද? ඇයි, ඔව්. ඔයා කවුද? මම වැඩක් හොයාගෙන යන දුප්පත් මිනිස්සෙක්. ඔයාට සේවකයෙක් එහෙම ඕනද?
මම කැමති කවුරු හරි යාත්‍රා කරනෝ නම් මාත් එක්ක. ඒත් මම කොහොමද ඔයාට ගෙවන්නේ? අවුරුද්ද අවසානෙට ඔයා කැමති දෙයකින් මට ගෙවලා දාන්න මහත්තයා. කුමාරයා සතුටු වුණා එයාගේ මේ අවසානයක් නැති ගමනේ දුක සැප බෙදා ගන්න කෙනෙක් හමු වුණ එකට. ඔහු අවශ්‍ය දේවල් මිලදීගෙන අරාබි සහායකයා සමග ඔවුන්ගේ ගමන පටන් ගත්තා. ඔවුන් වරායකට එන්න කලින් සතියක් එක දිගට යාත්‍රා කළා. ඒක හරියට පුංචි රාජධානියක් වගේ. අපි මෙහි නවතිමු මහත්තයා. දැන් අපි ඔබේ රාජධානියෙන් ගොඩක් ඈතට ආවා. අපිට බැහැනේ මුළු ජීවිත කාලෙම යාත්‍රා කර කර ඉන්න. අපි කොහේ හරි නවතින්න ඕන. ඒ වගේම ඔබේ රාජධානියට ඕනේ නම් ඔබ හොයා ගන්න පුළුවන්. ඔයා කතා කරන්නේ හරිම විශ්වාසයෙන්නේ. මොකද ඔයා හිතන්නේ එයාලමව හොයයි කියලා. මට ඒක නිකන් හිතුණා. කුමාරයත් අරාබි තරුණයත් වරායෙන් බැහැලා රාජධානිය වටේ ඇවිදලා බැලුවා. ඒක ලස්සන තැනක්. ඔහුට හමු වුණා විවේක ගන්න තානායමක්. එතනදී ඔවුන් තානායමේ හිමිකරු සමග කතා කළා. තානායමේ හිමිකරු ඔවුන්ට කිව්වා රජතුමා එයාගේ ලස්සන දූ කුමරිය විවාහ කර දෙන්න හදනවා කියලා. ඒ වගේම ඔහු කිව්වා ඇගේ ත්‍යාගශීලී බව වගේම කරුණාවන්තකම ගැන. අරාබි තරුණයාට තේරුණා එයාගේ කුමාරයා මේ ධන්නේවත් නැති ලස්සන කුමරිය සමග ආදරෙන් වෙලිලා ඉන්නවා කියලා. මහත්තයා, ඔයා අනිවාර්යයෙන්ම කුමරියව බලන්න යන්න ඕන. එපා එපා, එයා බලන්න යන්න ඕන නෑ. ඇය අනේ කරුණා කරලා මගේ ස්වාමියාට ඕන මෙහි නවතින්න. මහත්තයා, ඔයා යන්න ඕන. ඔයා හරි. එහෙනම් මම්ම හෙට යන්නම්. අයියෝ. ඊළඟ දවසේ සැලසුම් කරපු විදිහටම කුමාරයා රාජකීය මාලිගයට ඇතුළු වුණා. ඔහු රතු පලස මතින් ඇවිදගෙන ගිහින් රජතුමාට හිස නමලා ආචාර කළා. උතුමාණෙනි, මම මෙතෙන්ට ආවේ ඔබතුමාගේ දියණියගේ අතිනතගෙන විවාහ වෙන්න. එහෙමද? හරි එහෙමනම් මම විවාහ මංගල්‍යයේ සූදානම් කරන්න. හරි, මට තේරෙනවා උතුමාණෙනි. ඒත් ඔබට අවශ්‍ය නැද්ද මම කවුද කියලා දැනගන්න? ආ, ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඔයා විවාහ දවසේ රෑ 12න් පස්සේ ජීවත් වෙන්නේ නෑ. ඔයා ඒ ගැන දන්නව නේද? නෑ උතුමාණෙනි. මට මේ ගැන වැදගත්ම තොරතුරු මොකක් හරි හේතුවක් නිසා මග ඇරිලා. මට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද? හරි. ඔයා දන්නවද? මගේ දුව මේ වෙනකොට කුමාරවරු 192 දෙනෙක් සමග විවාහ වුණා. කාටවත් ඔවුන්ගේ විවාහෙන් රෑ 12 පසු වුණාට පස්සේ ජීවත් වෙන්න බැරි වුණා. ඔයාට ඕන නම් ඔයාගේ විවාහ යෝජනාව ගැන තව ටිකක් හිතලා බලන්න පුළුවන්. කුමාරයා ටික වෙලාවක් කල්පනා කළා. ඒත් ඔහු කිසිම දෙගිඩියාවක් නැතුවම පසුදා විවාහ මංගල්‍යයට එන බවට පොරොන්දු වෙලා නැවත තානායමට ගියා. තානායම ඇතුළෙදී ඔයාට නම් හොඳටම පිස්සු හැදිලා වගේ මට පේන්නේ. මගේ යාළුවා, මේ කුමරියා අනිවාර්යයෙන්ම මොකක් හරි කරදරයක ඉන්නේ. එයා බන්ධනයකට හසු වෙලා ඉන්නේ. මං එයට උදව් කරන්න ඕන. එහේ, මම දැනගෙන හිටියා ඔයා ඉවත් වෙන්නේ නැහැ කියලා. අපි එකතු වෙලා ඒ බන්ධනෙට මූණ දෙමු. විවාහ මංගලෝත්සවයේ එක්තරා පෙළගැස්මක් තිබ්බා. එක අතකින් මේ මාලිගාව අලංකාරවත් ලෙස සරසලා තිබුණා. අනික් අතට මාලිගාවේ පිටුපස කුමාරයාට සොහොන් වලක් හාරමින් සිටියා. හැමෝම විශ්වාස කළා මේ විදේශිකයා 193 වෙනියා වෙනවා වගේම ඔහුට ඔහුගේ ජීවිතේ නැති වෙනවා කියලා. විවාහයෙන් පස්සේ 12 වෙනි පැය උදා වුණා. කුමාරයා තමන්ගේ කුමරිය ඉදිරියේ ලොකු පුටුවක ඉඳගෙන හිටියා. කුමරිය දැනගෙන හිටියේ නෑ අරාබි තරුණයා ඒ කාමරය ඇතුළෙම රහස් කාමරයක සැඟවිලා ඉන්නවා කියලා. එයා හැංගිලා බලාගෙන හිටියා කුමාරයාව ආරක්ෂා කරගන්න. ඔරලෝසුව ශබ්දයෙන් නාද වුණා. ඒක තමයි වෙලාව. හෙමින් හෙමින් දිග දිස්නි තියෙන සර්පේ කුමාරියගේ ගෞමේ අතින් එළියට ආවා. කුමාරයා සූදානම් වෙලා හිටියේ පහර දෙන්න. ඒත් බලාපොරොත්තු නොවු දෙයක් සිදු වුණා. එක පාරටම සංගීතයක හඬ ඇහුණා. කුමාරයාට පෙනුණා සර්පයා ටික ටික ලං වෙනවා. නමුත් කුමාරයාටත් කුමරියටත් කිසිවක් කරගත නොහැකිව බන්ධනයකට හසු වුණා. ඒ සංගීතය නිසායි. ඒ සංගීතය අහන ඕනම කෙනෙක් මුසපත් වෙනවා.
නමුත් කොහොම හරි මේ අරාබි තරුණයාගේ අවධානය නම් බිඳුනේ නැහැ. එයා සැඟවුණ කාමරයෙන් එළියට ඇවිත් සර්පයාව බෙල්ලෙන් අල්ලගත්තා. එතකොටම සංගීතය නතර වුණා. සංගීතයෙන් මුසපත් වෙලා ගල් වෙලා හිටිය කුමාරයත් කුමාරියත් ඉන් මිදුණා. අරාබි තරුණයා ඉක්මනින්ම මේ සර්පයාව අල්ලලා ලී බෝතලයකට දාලා වැහුවා. පොඩක් ඉන්න. ඔයා කොහොමද සංගීතයට වශී වුණ නැත්තේ? ඒක දැන් වැඩක් නෑ. හැම දෙයකින්ම දැන් ඔයා ආරක්ෂිතයි. කුමරියගේ ශාපේ ඉවත් වුණා. කුමරියත් කුමාරයාත් එකිනෙකා වැළඳගෙන අඬන්න ගත්තා ඔවුන්ට ඕන්ව ලැබුණු නිසා. ඒ විතරක් නෙවෙයි දවස් කීපයකට පස්සේ පණිවිඩකරුවෙක් රාජධානියට ආවා කුමාරයාට පණිවිඩයක් අරගෙන. ඔහු කුමාරයාව අමතලා මේ සුබ ආරංචිය කිව්වා. කුමරුවනි, ඔබේ පියතුමාගේ පෙනීම නැවත ලැබුණා. බිසව ඔබේ පිටත් වීම ගැන කිව්වා. ඒ වගේම ඔබවත් කුමරියවත් ඔවුන් නැවත බලාපොරොත්තු වෙනුයි ඉන්නේ. එක්මනින්ම අවශ්‍ය හැම දෙම සූදානම් කළා. කුමාරයත් කුමාරියත් අරාබි තරුණයත් රජුගෙන් සමු අරන් සතුටින් පිටත් වුණා. ආපහු සැරයක් ඊජිප්තුව පුදුම වුණා. දවස් ගාණක් උත්සව පැවැත්තුණා. ඒත් එක්මනින්ම අරාබි තරුණයාට ඔවුන්ගෙන් වෙන්ව යන්න සිද්ධ වුණා. ඒත් ඇයි? ඔයාට මෙහි ඉන්න පුළුවන්. මං ඔයාව සේවකයෙක් විදිහට සැලකුවේ නැහනේ. ඔයා මට යාළුවෙක්. ඒක ඔයාගේ ත්‍යාගශීලී බව. ඔයා ළඟ ඒ ගුණය තිබ්බ හින්දාමයි මං ඔයා ළඟට වැඩට ආවේ. මට ඒක තේරෙන්නේ නැහැ. මාළු අපිට හොඳ මතකයක් තියෙනවා මහත්මයා. මාළු? ඔව්. මම තමයි ඔයා එකපාරක් ජීවිතේ බේරපු රත්තරන් හිසක් තියෙන මාළුවා. දැන් ඔයා නැවත ඔයාගේ රාජධානියේ. මම නැවත යන්න ඕන මගේ තැනට. මම හැම වෙලාවෙම ඔයාගේ යාළුවා කුමරුනි. මම හැම වෙලාවෙම ඔබව ආරක්ෂා කරන්න ඉන්නවා. ඔයා මට ගේ හොයාගන්න උදව් කළා. ඔයාගේ ආපහු යන එක ගැන නවත්තන්න මට කිසිම ක්‍රමයක් නැහැ. කුමාරයා ඔහුගේ යාළුවාව වැළඳගෙන ඔහු යන දිහා බලාගෙන හිටියා. ඔහුගේ ඇසල කඳුළු තිබුණා. ඒත් ඔහුගේ මුහුණේ හිනාවක් තිබුණා. කුමාරයා බොහෝ වෙලාවට ඔහුගේ යාළුවාව බලන්න ගියා මුහුදට. කුමාරයා ජීවත්ව සිටින තාක්කල් රත්තරන් හිසක් තියෙන මාළුවත් එක්ක මිත්‍රශීලීව හිටියා.